විශ්වය ආශිර්වාදය ඔගොලු හැමෝටම ලැබෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වෙනකොට ඔගොල්ලෝ මේ විශ්වයේ බලය, විශ්වයේ ශක්තිය, මේ සෝබාදාමයේ ශක්තිය පිළිබඳව බෙහෙවින්ම දැනුවත් වෙලා ඉන්නවා. ඔබ විවිධ අභ්‍යාස කරන්න දන්නවා, මේ විශ්වයත් සමඟ සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දන්නවා, මේ විශ්වය සමඟ කතා කරන්න දන්නවා, වැඩමුළු වලට සම්බන්ධ වෙලා ඉන්න අය විශ්වයේ තව තවත් විවිධ දේ පිළිබඳව හැදෑරීම් කරනවා. මේ වෙනකොට ඔගලගේ හිතේ තියෙන එක්තරා ගැටලුවක් තමයි, විශ්වයට ඇත්තටම මාව ඇහෙනවා කියලා මම දැනගන්නේ කොහොමද? මං කොහොමද හරියටම විශ්වාස කරන්නේ විශ්වයට මං කියන දේ ඇහුණා කියලා? මම මේ විශ්වයේ ආශිර්වාදය ලබා ගන්න මාවතට පිවිසලා ඉන්නවා කියලා මම කොහොමද නිවැරදිව අවබෝධ කරගන්නේ? මොනවද මං ඒකට කරන්න ඕනේ? ඔගලන්ට මේ වගේ ගැටලු ඇති. අද මම මේ වීඩියෝ එක කරන්නේ ඔබට ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න. සාමාන්‍යයෙන් මේ විශ්ව ආකර්ෂණ නීතිය කියලා කියන්නේ මේක ද්විතීක සංකල්පයක්. ඇත්තටම විශ්වය අපිත් එක්කලා කතා කරන්නේ සංඛ්‍යාත හරහා. විශ්වයේ පණිවිඩ සියල්ලම සංඛ්‍යාතත් එක්කලයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ශක්තිය, විශ්වය ගනුදෙනු කරන්නේ ශක්තිය එක්කලා. ශක්තිය සමග බැඳිච්ච දෙයක් තමයි සංඛ්‍යාත කියලා කියන්නේ. එතකොට මේ විශ්වය නිරන්තරයෙන්ම අපේ සෝබාදහමේ සියලුම දේවල් සමග ගනුදෙනු කරනවා. දැන් ඔබ හිතුවට ඔබට විතරයි, එහෙම නැත්නම් සතුන්ට විතරයි පණ තියෙන්නේ කියලා, ඇත්තටම එහෙම නැහැ. විශ්වය මේ පණ නැති සියලු දේ සමග ගනුදෙනු කරනවා. මේ හැම මේ විශ්වය තුළ තියෙන සියලුම ප්‍රභවයන්ට ශක්තියක් තියෙනවා. ඔවුන් පදාර්ථ වලින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේ පදාර්ථ වලින් හැදිලා තියෙන හැම දෙයකටම ශක්තියක් තියෙනවා. ඒ හැම දෙයක්ම විශ්වය සමග ගනුදෙනු කරනවා. එතකොට ඔබ හොඳින් මතක තියාගන්න, ඔබ ගමන් කරන වාහනයට, ඔබ කියවන පොතට, ඔබට ඇහෙන සින්දුවට, ඔබේ ජංගම දුරකථනයට, ඊළඟට ඔබ පාවිච්චි කරන සුරතල්, අපි හිතමු ටෙඩි බෙයා කෙනෙක් ඉන්නවා කියලා, ඒ කෙනාටත් මේ විශ්වයට බලපෑම් කරන්නට පුළුවන්. හේතුව තමයි විශ්වයේ හඬ, එහෙම නැත්නම් විශ්වයේ භාෂාව ශක්තිය. ශක්තිය මේ සියලුම පදාර්ථයන්ට දැනෙනවා, ලබා ගන්නට පුළුවන්. පළවෙනියටම ඔබේ තේරුම් ගන්නට ඕනේ. එතකොට මේ විශ්වය ඔබට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ඔබට විශ්වයට සමග ගනුදෙනු කරන්න පුළුවන්, විශ්වයේ බලය ලබා ගන්න පුළුවන්, විශ්වයේ ආශිර්වාදය දැන් ඔබට ලැබෙනවා. විශ්වය මේක විවිධ දේ මගින් කියන්නට උත්සාහ කරනවා. මම ඔබට කලින් කිව්වනේ විශ්වය කතා කරන්නේ සංඛ්‍යාත එක්කලා කියලා. එතකොට විශ්වයේ විවිධ පෙරනිමිති ඔබට දකින්නට සලස්සනවා, නැත්තම් ඇහෙන්නට සලස්සනවා, දැනෙන්නට සලස්සනවා. ඔබ මේ විශ්ව ශක්තිය සමග සම්බන්ධ වෙලා ඉන්නේ කියලා දැනුම් දෙන්න. ඒ විවිධ විදියට ඔබත් සමග සම්බන්ධ කිරීම කරනවා. මං අද ඒ පිළිබඳව පුංචි පුංචි දේවල් ටිකක් ඔබට කියලා දෙන්න. දැන් සමහර අය ඉන්නවා, ඔබ අපි හිතමු කවුරු හරි කෙනෙක් ගැන නිකමට මතක් කරනවා. අනේ අද මට එයාට කතා කරන්න තිබුණා නම්, එයා දැන් කොහෙද ඉන්නව ඇත්තේ කියලා හිතනකොටම ඔබට හිතාගන්න බැරි විදිහට ඒ කෙනාගෙන් ඇමතුමක් ලැබෙනවා. එහෙම නැත්නම් ඒ කෙනා ඔබට ඊමේල් එකක් එවලා තියෙනවා. එහෙම නැත්නම් ඒ කෙනාව නොහිතන විදියට ඒ කෙනත් එක්කලා සම්බන්ධ වෙන ඔබට මාර්ගයක් හැදෙනවා. ඔබ හොඳින් මතක තියාගන්න, ඔබේ සිතුවිලි ප්‍රබලයි, ඔබේ සිතුවිලි මේ විශ්වයට ඇහෙනවා. ඒ නිසා තමයි ඒ සම්බන්ධ වීමේ මාර්ගය සකස් කරේ. සමහර වෙලාවට සැමියා සහ බිරිඳ අතර මේ සම්බන්ධතාවය, ඔබ දෙදෙනාගේම අධ්‍යාත්ම ඉතාම හොඳින් ගැලපෙනවා නම් මේ සම්බන්ධතාවය ඉතාම හොඳින් පේනවා. ඔබට ඔහුව මතක් වෙනකොටම ඔහුගෙන් ඔබට කෝල් එකක් එයි. එහෙම නැත්නම් ඇයට ඔබව මතක් වෙනකොටම ඒක ඔබට දැනෙනවා. ඔබ දෙදෙනාටම මතක් වෙනකොටම
වෙන දෙයක් අවශ්‍ය නැහැ. සමහරවිට ටෙක්ස්ට් පණිවිඩයක් හරි දාන්න හිතෙනවා. ඒක මේ සිද්ධ වෙන්නේ ඔබ මේ විශ්වයත් සමග ගනුදෙනු කරන නිසා. يعني ඔබේ සිතුවිලි විශ්වයට ඉතාම හොඳින් නැහැනවා. ඔබ මේ විශ්වයේ ආකර්ෂණය, විශ්වයේ බලය, විශ්වයේ ආශිර්වාදේ ලබා ගන්න සුදුස්සෙක් වෙලා තියෙනා කියලා ඔබ එයින් වටහා ගන්නට ඕනේ. දෙවනි දේ තමයි ඔබට නිතරම එකේ ඉලක්කම් පේන්න පටන් ගන්නවා නම්. ඒ කියන්නේ ඔබට නිතරම 1 1 1 1 11 11 මේ විදිහට ඔරලෝසුවක, එහෙම නැත්නම් ඔබේ ග්‍රොසරි, ඔබේ ඔබ මොනවා හරි මිලදී අරගත්තාන් පස්සේ ඔබට ලැබෙන ඒ ග්‍රොසරි බිල් එකේ, එහෙම නැත්නම් ඔබ කොහේ හරි ගමනක් යනවා නම් ඔබව පහු කරගෙන යන වාහනවල තියෙන අංක තහඩුවේ, එහෙම නැත්නම් ඔබේ ඔබට ඔබ කොහේ හරි ගමනක් යනවා නම් ගෙදරක නම්බර් එක දාලා තියෙන ඒ ප්ලේට් එකේ, නම්බර් ප්ලේට් එකේ කියවන පොතක, මේ විදිහට 11 පිටුව 11 11 මේ විදිහට ඔබට දකින්න සැලැස්සෙනවා නම් ඔබ තේරුම් ගන්නට ඕනේ මේ වෙනකොට විශ්වය ඔබත් සමග ගනුදෙනු කරන බව. ඔබ විශ්වය සමග සම්බන්ධ වෙන්න අවශ්‍ය කරන ඒ පාලම හදාගෙනයි තියෙන්නේ මේ වෙද්දී. ඒ නිසා තමයි දැන් විශ්වයට ඔබ කියන දේ ඇහෙනවා. ඔබේ සිහින, එහෙම නැත්නම් ඔබ විශ්වයෙන් ඉල්ලන දේවල් ඉක්මනට යථාර්ථයක් කර දෙන්න විශ්වය සූදානම් වෙලා ඉන්නවා. අපි හිතමු ඔබ ඔබේ සහකරුවා ඉල්ලලා තියනවා කියලා. මේ 11 11 ඔබට ඒ කාලෙදී නිරන්තරයෙන්ම පේන්න පටන් ගන්නා නම් ඔබ විශ්වාස කරන්න ඔබට ඉක්මනින්ම ඔබේ සහකරුවා ලැබෙනවා. එහෙම නැත්නම් 11 11 ඔබට නිතර පේනවා නම් අපි හිතමු ඔබ යම්කිසි දෙයක් විශ්වයෙන් මේ දවස්වල ඉල්ලමින් පවතිනවා. ඒක ඇත්තටම ලැබෙනවා කියන්නේ මේ විශ්වය ඔබට පණිවිඩයක් දෙනවා. මම ඔබට කියලා තියෙනවා මේ සංඛ්‍යාත සහ අංක විද්‍යාව අතරත් ලොකු ගනුදෙනුවක් තියෙනවා කියලා. අංක විද්‍යාව විවිධ අංකවලට විවිධ සංඛ්‍යාතයන් හිමි. මේ එක කියන එක ඉලක්කම අපි හැම වෙලාවෙම ප්‍රමුඛතාවයට ලබා දෙන ඉලක්කම. ඔබ දන්නවා 8888 8888 ඒ විදිහට පේනවා නම් ඒකින් කියන්නේ ඔබට ධන ආකර්ෂණය වෙනවා. ඒ වගේම දැන් මම ඔබට මේ පණිවිඩයක් දෙනවා 1 1 11 11 මේ විදිහට පේනවා නම් ඒ කියන්නේ ඔබේ ඉල්ලීම්, එහෙම නැත්නම් ඔබේ ආයාචන මේ විශ්වය පිළි අරගෙන තියෙනවා. විශ්වයට ඔබව ඇහෙනවා කියන එක. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි ඔබට ඔබ හිතන දේ පුදුම සහගත විදියට ලැබෙන්න පටන් ගන්නවා. ඒක හිතා ගන්න බෑ. අපි හිතමු ඔබ මොනවා හරි දෙයකට ඇලුම් කරා. අපි හිතමු ඔබට වෙරළු අච්චාරු කන්න හිතුණා. දැන් ඔබට හිතෙනවා අනේ මට වෙරළු අච්චාරු ටිකක් කන්න තිබුණා නම් කියලා ඔබට හිතෙනවා. ඔබට හිතා ගන්න බැරි විදියට කවුරු හරි කෙනෙක් ඔබට ඒක ගෙනල්ලා දෙනවා. එම් නැත්නම් දැන් ඔබ මේ වෙලාවේදී විශ්වයට ඔබේ හිතුවිලි, ඔබේ විශ්වයට ඔබ පා කරලා හරිනවා මට මේ වෙලාවේ ධනය අවශ්‍යයි. ඔබට හිතා ගන්න බැරි විදිහට ඔබට ධනය ලැබෙනවා. දැන් මගේ වැඩමුළු වලට සම්බන්ධ වෙච්ච මගේ දේශන අහපු සමහර ළමයි මට කියලවල තියෙන විවිධ පණිවිඩ තියෙනවා. හිතා ගන්න බැරි විදිහට ෆෝන් එකට රුපියල් 500ක් ලැබුණා, 2000ක් ලැබුණා. ඒ වෙලාවේ මට සල්ලි උමනාම කරපු වෙලාව මගේ ෆෝන් එකේ සල්ලි තිබුණේ නැහැ. මට හිතා ගන්න බැරි විදිහට ලැබුණා. සමහර ළමයි මට කියලවල තියෙනවා එයා වැඩ කරපු තැන එයාගේ බොස් එයාට හිතලම සල්ලි දුන්නා. ඒක හිතා ගන්න බැරි දෙයක්. මට පුදුමයි. මට ඔහුට විශ්මයජනක විදිහට දෙයක් ලැබිලා තියෙනවා. එයාට ඒක හිතා ගන්න බැ. මේ වෙලාවේදී ඒක ලැබෙන්න ඕන දෙයක් නෙමෙයි. නමුත් ඒක ලැබුණා. සමහරවිට ඔබට ස්ථාන මාරුවක් වෙනවා. ඒ ස්ථාන මාරුවේදී ඔබේ ජීවිතේ ඔබට ඔබේ සිහින සහකරුවු සහකාරිය ලැබෙනවා. එහෙම නැත්නම් ඔබ කාට හරි උදව්වක් කරන්න යනවා. ඒ උදව්ව කරන අතරතුරේදී ඔබට දෛවෝපගත විදියට යමක් සිද්ධ වෙනවා. ඒ කෙනාගෙන් පුදුමාකාර පුදුම සහගත දේවල් ඔබට ලැබෙන්න පටන් ගන්නවා. ඒ විදියට ඔබට ඒක හිතා ගන්න බෑ. ඒක පෙර සැලසුමකට අනුව වුණා කියලා හිතෙනවා. ඔබ නොදැනුවත්වම පෙර සැලසුමකට අනුව ඒ දේ සිද්ධ වුණානේ කියලා ඔබට හිතෙන්න පටන් ගන්නවා.
මේ නුත් කියන්නේ ඔබ මේ විශ්වය සමග සම්බන්ධ වෙලා ඉන්නේ. විශ්වය ඔබව මෙහෙයවනවා. ඒ නිසායි ඔබට ඒ දේවල් ඔබට ලබා දෙන ඉඟියොසේ ඔබ ගමන් කරනකොට ඔබට ඒ දේවල් ලැබෙන්නට පටන් ගන්නෙ. දැන් සමහර වෙලාවට සමහර කෙනෙක් හිතනවා, අනේ මට මේ පොත තිබුණා නම් මට මේ පොත කියවන්න ආසයි. එහෙම කියලා හිතෙනකොටම අපිටම ඔබ මොනවා හරි සංචාරයකට කෝච්චිය ගමන් කරනවා කියලා, කෝච්චිය ඔබට එහා පැත්තේ ඉන්න කියලා ඒ පොතම ඒ විදිහටම කියවන්න දකිනවා. මේ විදිහට විවිධ දේවල් ඔබට දැනෙන්නට පුළුවන්, ඔබ අත්දකින්නට පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට ඔබ යම් කිසි දෙයක් මේ දවස්වල හිතමින් ඉන්නවා. අපිටම ඔබ මේ දවස්වල හිතමින් ඉන්නේ ඔබේ සහකරු හෝ සහකාරිය හොයා ගැනීම පිළිබඳව. ඔබ මේ දවස්වල ඔබේ ඒ අරමුණ ඔස්සේම ඔබේ හිත දුවනවා කියලා හිතන්න. ඒ වෙලාවෙදී ඔබට නිරන්තරයෙන්ම හොඳ අදහස් තියෙන. මං කියන්නේ මේ වැළපෙන සින්දු නෙමෙයි, එහෙම නැත්නම් විරහව තියෙන සින්දු නෙමෙයි. නමුත් ඔබට ඇහෙනවා නම් හරි ලස්සන සින්දු, ඔබේ අවශ්‍යතාවය තීව්‍ර කරන සින්දු ඔබට නිතර නිතර ඇහෙන්න පටන් ගන්නවා නම්, දැන් මගේ ආදර වැඩමුළුවට සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ දන්නවා ඒගොල්ලන්ට මම නිතර අහන්න කියලා සින්දු ටික වෙනම දීලා තියෙනවා. මේ සින්දු කියලා කියන්නේ විශ්වය අපිත් සමග කතා කරන භාෂාවක්. එතකොට මේ භාෂාව ඔබට නිරන්තරයෙන් ඇහෙන්නට සැලැස්සෙනවා නම්, ඒ කියන්නේ විශ්වය ඔබව නියමිත පාරේ අරගෙන යනවා. ඔබත් සමග විශ්වය කතා කරනවා. ඔබේ මනස ඔබේ යටිසිත අවදි කරන්න විශ්වය පෙළඹිලා තියෙනවා. ඒ නිසා තමයි ඔබට ඒ වගේ සින්දු අහන්නට සලස්සන්නේ. අපිටම කොහේ හරි විදේශ රටකට යන්න ඔබේ හිතේ ආසාවක් තියෙනවා කියලා, ඒ ආසාව උපනංවන විදිහේ සින්දු ඇහෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඔබට අර මං කලින් කිව්වා වගේ ආදරයට, එහෙම නැත්නම් ඔබට ඔබේ අම්මාව බලන්න යන්න ආසයි, ඒ අම්මා ගැනම හැමතිස්සෙම සින්දු ඇහෙන පටන් ගන්නවා. මේ විදිහට ඒ අදාළ මාතෘකාවට ඔබ මේ අවස්ථාවේ මේ වර්තමානයේ යෙදෙන අදාළ මාතෘකාවට අනුව ඔබට විවිධ දේ ඇහෙන පටන් ගන්නවා. ලස්සන විදිහට, ලස්සන රිද්මයකින් යුක්තව. මේ රිද්මය කියන එක විශ්වයේ භාෂාවට ඉතාම ලස්සනට ගැලපෙන දෙයක්. රිද්මානුකූලව දැන් අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේගේ සියලුම දේශනා තියෙන්නේ හරීම රිද්මයානුකූලව ගාථාවන් විදිහට. උන්වහන්සේ ඒව ගාථාවන් විදිහටම දේශනා කරන්න කරලා තියෙන්නේ මේ මිනිස්සුන්ට මේක ලං කරවන්න. රිද්මයානුකූලව මේ විශ්වීය භාෂාව තමයි මේ ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒකත් මේ අවස්ථාවේදී ඔබට මතක් කරන්නට ඕනේ. දැන් ඔබට පිළිගන්නට වෙනවා මේ ඔබට ඇහෙන සින්දුවට උනත් විශ්වීය බලයක් ආකර්ෂණය වෙලා තියෙනවා කියලා. මේ විශ්වය කතා කරනවා. එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම මතක තියාගන්න, මේ විශ්වයේ තියෙන හැම ප්‍රභවයකටම ශක්තියක් තියෙනවා. ඒ හැම ප්‍රභවයක්ම විශ්වය සමග කතා කරනවා. ඒ හැම ප්‍රභවයක්ම අන්‍යෝන්‍ය විදියට එකිනෙකට ඈඳිලා එකිනෙකට බැඳිලා තියෙනවා. ඒක තමයි මේ විශ්වයේ තියෙන යථාර්ථය. ඉතින් මට ඒ පණිවිඩයත් ඔබට මේ සමගම දෙන්නට අවශ්‍යයි. ඒ වගේම ඊළඟ කාරණය තමයි, දැන් ඔබට මතකයි මම කිව්වා මේ ගීත ඇසීම පිළිබඳව. ඊළඟ කාරණය තමයි ඔබට මේ විශ්වයේ ආකර්ෂණය ලබා ගැනීමේ විවිධ දේවල් සමග ඔබට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. දැන් වැඩමුළු සමග සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ පිළිබඳව තියෙන විවිධ දේශනා අහන්න සලස්වෙනවා. දැන් මේ වීඩියෝ එකත් ඔබ මේ අහන්නේ ඔබට මේ විශ්වය සමග සම්බන්ධ වීමට තියෙන ආසාව සහ විශ්වයේ පෙළඹවීම ඔබට තියෙන නිසා තමයි ඔබ මේ දේවල් අහන්නේ. එතකොට මේක අහනවා කියන්නේ ඔබ විශ්වය සමග සම්බන්ධ වීමේ මාර්ගයට පිවිසලා ඉන්නේ. ඔබට විශ්වය සමග ගනුදෙනු කරන්න පුළුවන් ඒ ශක්තිය අවදි කරන්න දැන් ඔබටම දැනටමත් හැකියාව ලැබිලා තියෙනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. ඒ වගේම සමහර වෙලාවට ඔබට හරි ලස්සන මේ විදිහේ සමනලුම් දකින්න අවස්ථාව ලැබෙනවා. විවිධ පැහැයන්වල මේ වගේ පාට හරිම ලස්සනයි. ඔබේ මනසට ලොකු පිබිදීමක් ලැබෙනවා. මේ වගේ සමනලුන්ගේ මේ වගේ ලස්සන විවිධ පාට දකිනකොට ඔබේ මනසට පිබිදීමක් වෙන විදිහට ඔබ විවිධ සතුන් දකිනවා.
ඒකත් මේ විශ්වය ඔබත් සමග සම්බන්ධ වෙලා තියෙනවා කියන්න එක්තරා විදිහක පණිවිඩයක්. මේ සියල්ලම පෙර නිමිති කියන්නත් පුළුවන්. මොකද මේ විවිධ පැහැයන් වලට ඔබට ශක්තිය එකතු කරන්නට පුළුවන්. ඔබට හිතෙනවා නම් විවිධාකාර විදිහට මැණික් පළඳින්න. දැන් ඔබට මම කලින් වීඩියෝ එකේදී කිව්වා පුෂ්පරාග මැණික. ඔබට නිතරම පළඳින්න මට ඉක්මනට පුෂ්පරාග මැණිකක් ලබා ගන්නට ඕනි. මම මේක පළඳින්න ඕනි. මම මේ කතේ තියා ගන්න ඕනි. මේකේ බලය මම ලබා ගන්න ඕනි. ඒක ඔබට නිතර හැඟෙනවා නම්, හිතෙනවා නම්, ඔබට ආසාව දැනෙනවා නම්, ඒ කියන්නේ ඔබ ශක්තිය ලබා ගන්න මේ විශ්වය සමග ගනුදෙනු කරන්න දැන් සූදානම් වෙලා ඉන්නේ. හොඳින් මතක තියාගන්න, මේ විශ්වය ඔබව විවිධ වස්තූන් ඔස්සේ විශ්වීය බලයට ආකර්ෂණය කරන්න මෙහෙවීම කරනවා. ඒ වගේම ඉස්සර ඔබට මල් වවන්න ආස නැති වුණාට දැන් ඔබ මල් වවන්න කැමති වෙලා ඉන්නවා නම්, එහෙම නැත්තම් ඔබට හරියට උමනාව දැනෙනවා නම් සූර්යකාන්ත මල්, රෝස මල්, ජබ්‍රා මල්, ඕකිඩ් මල්, මේ විදිහට විවිධ විදියන් තූරියම් මල්, විවිධ පැහැයන් වල මල් වවලා ඔබේ ගෙවත්ත ලස්සනට මලින් ලස්සන කරන්න ඔබට ආස හිතෙනවා නම්, ඒ කියන්නේ මේ විශ්වයේ බලය ඔබට ලැබෙලා තියෙනවා. මේ දවස්වල ඔබට වර්ණවත් කුරුල්ල දකින්න ලැබෙනවා නම්, මේ විදිහේ ලස්සන දේදුන්‍ය වර්ණයේ වගේ ලස්සන කුරුල්ල දකින්න හම්බෙන්න, ඒ කියන්නේ ඔබට මේ විශ්වය ආමන්ත්‍රණය කරනවා කියන එක. විවිධ පැහැයන් කියලා කියන්නේ විශ්වයේ එක්තරා විදියක පෙර නිමිත්තක්. මේ හැම පැහැයකටම ශක්තිය තියෙනවා. මේ පැහැයන් ඔස්සේ තමයි ඔබ විශ්වයට සම්බන්ධ වෙන්නේ, ඔබට ශක්තිය ලැබෙන්නේ. ඒ වගේම අන්තිමට තව පුංචි පණිවිඩයක්. අපේ ජනප්‍රවාදවල තියෙනවා දේ දුන්න දිහා බලලා ප්‍රාර්ථනා කරන්න කියලා. ඒ වගේම ඔබට නිතර දේ දුණු ඇස ගැටෙනා නම්, ඒ කියන්නේ ඔබ විශ්වයත් සමග සම්බන්ධ වෙන්න, ගනුදෙනු කරන්න සුදුසුකම් ලැබලා තියෙන කෙනෙක් කියලා. එහෙනම් මේ සියලුම දේ මම ඔබට මතක් කරේ මේ විශ්වයේ තියෙන අපූර්වත්වය පිළිබඳව මෙනෙහි කරන්න. ඒ වගේම ඔබ මේ විශ්වයට සම්බන්ධ කරන්න, ඔබේ හිතේ විශ්වාසය ඇති කරන්න තමයි මම මේ දේවල් ටික ඔයගලන්ට දැනුවත් කිරීම කරේ. මේ හැම දෙයක්ම විශ්ව ශක්තිය සමග සම්බන්ධ වෙලා විශ්වයේ ආශිර්වාදයේ විශ්ව ආකර්ෂණ නීතිය පිළිබඳව අත්දකින හැම කෙනෙක්ම ලබාගෙන තියෙන අත්දැකීම්. මේව හැම කෙනෙක්ම දැකලා තියෙන අද්දුතු දේවල්. ඉතින් ඒ නිසා ඔබටත් ආරාධනා කරනවා මේ දේ පිළිබඳව ඔබ විශ්වාස කරන්න ඕනේ. විශ්ව ආකර්ෂණ නීතියේ තියෙන ප්‍රබලම කරුණු දෙකක් තමයි විශ්වාසය සහ ස්තුතිවන්ත වීම. ඔබේ හෘද සාක්ෂියට එකඟවම ඔබට මේ ශක්තිය ලැබෙනවා, මේ විශ්වයේ ආශිර්වාදයේ නිසා ඔබට අවශ්‍ය දේ අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා ඔබ විශ්වාස කරන්න ඕනේ. ඒ වගේම ඒ ලබා ගන්න හේතු වෙච්ච හැම තැනටම ඔබ ස්තුතිවන්ත වෙන්න ඕනේ. දැන් ගොඩාක් වෙලාවට මගේ වැඩමුළු වලට සම්බන්ධ වෙලා මගේ දේශනා අහලා කෝටි ගණන් මුදල් ලබා ගත්ත අය ඉන්නවා. ඒ වගේම විවිධ මම ඒව ඔක්කොම මගේ ශාරාජී සිම්පල් ලයිෆ් FB page එකේ පෙන්නලා තියෙනවා. ලොතරැයි වාසනා ලැබිච්ච අය ඉන්නවා. නිවාස ලබා ගත්ත අය ඉන්නවා. විවිධ මුදල් වාසනා ලබා ගත්ත අය ඉන්නවා. දරු සම්පත් ලබා ගත්ත අය ඉන්නවා. ඊට අමතරව ඔවුන්ගේ ඉලක්ක සමහර අයට ඒගොල්ලන්ගේ කඩා වැටිලා තිබිච්ච ව්‍යාපාර නැවත සංවර්ධනය කරගෙන තාම හොඳ ලාභ ලබන තැන් බවට පත් කරගත්ත අය ඉන්නවා. එතකොට විවිධ විදිහට ඔවුන් දේවල් ලබාගෙන ඉන්නවා. ඔවුන්ගේ තියෙන විශේෂත්වය තමයි ඔවුන් මේ හැම දෙයක්ම මට කියලා එවනවා. කියලා එවලා ඒවට ස්තුතිවන්ත වෙනවා. මේ ස්තුතිවන්ත වීම තුළින් ඔබට තව තව දේ ලබා ගන්න ශක්ති ගලණය සිද්ධ වෙනවා. ඒ වගේම මුදල් හම්බෙච්ච අය තව තව අයට උදව් කරනවා මුදල් ලබා දෙමින්. ඒක මම ඔවුන්ට කියනවා. ඔවුන්ට මුදල් වාසනා ලැබුණා කියලා කිව්වහම මම ඔවුන්ට කියනවා තව අහිංසක අයට ඒකෙන් උදව් කරන්න. මේ දේවල් මම ඔබට නිතරම කියන දෙයක් තමයි මේ වීඩියෝ ෂෙයා කරලා ඒගොල්ලන්ට දැනෙන්න සලස්වන්න. ඒගොල්ලන්වත් මේකට යොමු කරවන්න. ඉතින් ඔබේ ශක්තිය ගලණය සිද්ධ වෙන්නට ඕනේ.
ඒ වගේම ඔබ ස්තුතිවන්ත වෙන්නට ඕනේ. ඔවුන් මට මගේ පේජ් එකේ ඔබට පහළට පහළට ගියොත් බලාගන්න පුළුවන්. හැම දිනාම ස්තුතිවන්ත වෙමින් මට ඒ දේවල් කියලා එවලා තියෙනවා. එතකොට ඔවුන් සාර්ථකත්වයක ළඟා වෙලා තියෙනවා. මම ඔවුන්ට නිවැරදි මාර්ගෝපදේශනය මගේ වැඩමුළු තුළින් ලබා දීලා තියෙනවා. ඔවුන් ඒ දේවල් නිවැරදිව කරලා මේ විශ්වය සමඟ සම්බන්ධ වෙලා මේ විශ්වයේ තියෙන ආකර්ෂණ ශක්තිය ලබාගෙන ඔවුන්ට අවශ්‍ය දේවල් ලබාගෙන ඔබ ඔවුන් හදවතින්ම ඒ දේට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ ස්තුතිවන්ත වීම තුළින් ඔවුන්ට නැවත නැවත තව තවත් දේවල් ලැබෙන්නට පටන් ගන්නවා. ඒක තමයි යථාර්ථය. ඒ වගේම ඔවුන් අප්‍රමාණ විදිහට මේක විශ්වාස කරනවා. මේ විශ්වාසය තුළින් ඔබේ හදවතට එකඟවම ඔබට මේ ඔබේ ලේ ඇස් ඇට ලේ මස් නහර සියල්ලටම දැනෙන විදිහට ඔබ මේ විශ්වාස කරනවා කියන්නේ අනිවාර්යම විශ්වයේ ඒකාන්තයෙන්ම ඔබට අවශ්‍ය දේ සිද්ධ කරනවා. ඉතින් මං හිතනවා අද මේ මං කරපු වීඩියෝ එකෙන් ගොළු ලොකු දෙයක් දැනගන්නට ඇති කියලා. විශ්වය ඔබට කතා කරන්නේ කොහොමද කියලා, ඒ තියෙන මේ විශ්වයේ භාෂාව පිළිබඳව ඔබට පුංචි පුංචි පෙම් පැහැදිලි වීම ලැබිලා ඇති. දැන් හරියටම මේ විශ්වයේ ආකර්ෂණය නැත්නම් මේ විශ්වයේ බලය එහෙම නැත්නම් මේ විශ්වයේ මේ සබඳතාවට එකතු වෙච්ච කෙනෙක්ට හරි ලේසියෙන් මේ පණිවිඩ निराकरणය කරගන්න පුළුවන්. දකින පුංචි පෙරනිමිත්තකින් මේක හොඳ දෙයක්ද මට සිද්ධ වෙන්නේ, වැරදි දෙයක්ද මට සිද්ධ වෙන්නේ කියලා එයාට තේරෙන්න ගන්නවා. එක තමයි නිවැරදිවම ඔබ සමීප වෙනවා කියන්නේ. ඒ තැනට යන්න ඔබ අභ්‍යාස කරන්නට ඕනි, ඔබ හොඳින් චිත්‍රරූප මවන්නට ඕනි, ඔබ හොඳින් මේ දේවල් වල යෙදීම කරන්න ඕනි, ඔබේ චිත්ත ඒකාග්‍රතාවය වැඩි දියුණු කරන්න ඕනි. ඒ සඳහා තමයි මම වැඩමුළු තුලින් උදව් කරන්නේ. සෞභාග්‍ය රන්දුරටු වැඩමුළුව සහ ආදර වැඩමුළුව මේ දෙකෙන්ම මම ඔබේ චිත්ත ශක්තිය සහ මේ චිත්ත ඒකාග්‍රතාවය වැඩි කරන්න අභ්‍යාස ලබා දෙනවා. ඒ වගේම මේ විශ්වය සමඟ සම්බන්ධ වෙන්න අපිට මන්ත්‍ර භාවිතා කරන්න පුළුවන්. අපේ පෙර මුතුන් මිත්තන් මේ දේවල් භාවිතා කරලා තියෙනවා. එතකොට අපිට තවත් විවිධ දේ කරන්නට පුළුවන්. ඒ පිළිබඳවත් මඟ පෙන්වීම සිද්ධ කරනවා වැඩමුළු තුළින්. ඉතින් ඔබට ඉතාම සරල අභ්‍යාසත් මම මගේ චැනල් එකට දාලා තියෙනවා. ඒ දේවල් උත් බලන්න, ඒ දේවල් අභ්‍යාසයේ නිතර නිරත වෙන්න හැම වෙලාවෙම මම ඔබට කියලා දීලා තියෙන, ඔබට අනුගමනය කළ යුතුයි කියලා මම නිර්දේශ කරන, ඔබට මේ දැනුම් දීලා තියෙන සියලු දේ ඒ විදියට මේ දෙන්න. එක පාරක් බලලා ඔබට තේරෙන්නේ නැත්නම් තුන් හතර පාරක් බලලා ඒක වටහා ගන්න. මගේ උදව්වක් නැතුව කරන්න පුළුවන් සරල අභ්‍යාස විතරයි මම ඔබට මෙතන දීලා තියෙන්නේ. ඒ අභ්‍යාසත් ඔබට කරන්න බැරි නම් ඔබේ හිතේ එකඟතාවය නැති වෙනවනම් ඔබට පුළුවන් වැඩමුළු වලට සම්බන්ධ වෙලා සාර්ථකත්වයේ කරා ගමන් කරන්න. අපිට අවශ්‍ය වෙන්නේ සෞභාග්‍ය. සෞභාග්‍ය ලබා ගන්නේ අපේ ජීවිතේ සතුටින් ගෙවන්න. සතුට තියෙනවා නම් අපිට හරීම නිදහසේ අපේ ජීවිතයට ගලාගෙන යන්න ඉඩ දෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන නිවැරදි මාර්ගෝපදේශනය, නිවැරදි අභ්‍යාස කරවීමේ පුහුණුව තමයි මම ඔබට ලබා දෙන්නේ. එහෙනම් තවත් වීඩියෝකින් අපි නැවත හම්බ වෙමු. මේ පණිවිඩ තවත් අයත් අතර බෙදා ගන්න, ෂෙයා කරගන්න. ඔබට මේ විශ්වයේ ආශිර්වාදය, මේ විශ්වයේ බලය, මේ සබා දහමේ අති ප්‍රබල ශක්තිය ඒකාන්තයෙන්ම ලැබෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ඔබට ආශිර්වාද කරනවා. එහෙනම් තවත් වීඩියෝකින් අපි නැවත හම්බ වෙමු.